have seen fit. Mithik kalata pariya dirimathwa itu karannata mata den imahat dairayak labila thiyena. Eta api samawa denna one. Mama hodara jeevath wenawa eka hak nathi unata. මේ රටේ යුද්ධය නිම කරන්නට සහ සාමය උදා කර ගැනීමට අවශ්‍ය දේශපාලන යෝජනාව දේශනා පාලන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා අපි වැඩ රාශියක් කරලා තියෙනවා. ඒ සඳහා මම මගේ ජීවිතය පරදුවට තියලා අපේ රජයේ ප්‍රධානීන් සියලු දෙනාම ඒ ආකාරයටම කටයුතු කරලා ප්‍රභාකරන් අපිව මරන්න අවි අමෝරාගෙන ඉඳද්දිත් අපි මේ රටේ ජනමන ජනතාව වෙනුවෙන් රජයක් හැටියට අපෙන් කරන්න තියෙන උපරිම ඉටු කරලා තියෙනවා මිත්‍රවරුනි. අපිට හැමදාම සහය ලැබෙන කොළඹ දිස්ත්‍රික්කයේ තමුන් දවසලාට මගේ අවංක උත්සහය සහ ප්‍රණාමය සිදු කරමින් ඔබ සැමට ජය වේවා කියා ප්‍රාර්ථනා කරමි මාමිනා. මම මතකයි මට බොහොමක ගහනවත් එක්කම ලොකු වේදනාවක් වේදනාවක් ඊට පස්සේ මම වැටුණා ඊට පස්සේ පොඩ්ඩක් සිහි නැති වුණා ඊළඟට මට මතක කවුද මේ මගේ මේ ආරක්ෂක කට්ටිය මම ඉස්සල වාහනේ දාලා ඊට පස්සේ අපි යනකොට මට ආයෙ සිහි ආවා ඇවිල්ලා මං එහා කොහෙද මාව ගෙන යන්නේ ප්‍රධානී ඉස්සරහ හිඳගෙන හිටියේ යටත් තුවාලෙලා ලේ වැක්කෙනවා ටිකක් තුවාලෙලා ඊට පස්සේ 26 දිනක් මැරුණානේ මගේ රියදුරත් ඇතුළුව ඊට පස්සේ මේ ගොමෙලන් නව ලෝකයට ගෙනියන්න මොකද මේ මාව දක්කි දක්කේක ගාගෙන අඬන්න පටන් ගන්නවා. ඉතින් මම දැනගත්තා මේක මේ මේ හොඳ තත්ත්වයක් නෙමෙයි කියලා. මම කිව්වා ළමයි දෙන්න නම් කීයටවත් ගේන්න එපා මාව බලන්න මේ තත්ත්වෙන්. ඒගොල්ලෝ තාත්තත් මේ 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 ලේවිලක ඉන්නවා දැක්කා. ගේන්න නම් එපා මාව සුද්ධ කරලා කොම කරනකම් කියලා. ඒකට කඩාගෙන පයින් දාපු ඒ බෝම්බ කාරියගේ බෙල්ට් එක බෝම්බ බෙල්ට් එක එයාගේ ඇඟේ බැඳ මේ දෙන්නලු මහත්යෙකුයි නෝන කෙනෙකුයි මේ කොළඹ කොටගෙන පැත්තේ මේ කෝවිලක හිටපු පූසාරි කෙනෙක්ගේ එයයි යගෙන නෝනයි එතුමාගේ ලේකම්තුමා මට කතා කරලා හැව්වක් මට වැඩම් ගේම් එක අහන්නත් බෑ මේ ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා මොකද්ද කියලා කිව්වේ නෑ මං පත්තරේ දැකලා තියෙනවා මං දන්නවා මොකද්ද අහන්න කියලා ප්‍රශ්නේ අහන්නත් ඕනේ හා මම බොහොම කැමති කරන්න කියලා කිව්වා මං හිතන්නේ එක ඒක කිසි ප්‍රශ්නයක් නෑ අපි සමාව දෙන්න ඕනේ මම හොඳට ජීවත් වෙනවා එක හැක් නැති වුණාට වෙන ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ඒගොල්ලන්ව පුනරුත්ථාපනය කරලා හරි මොකක් හරි කරලා ඒගොල්ලන් කරපු වැඩේ වැරදි කියලා ඒගොල්ලන් නිදහස් කරන එක හොඳයි. තව අන්තිමට මම එකක් කියන්න ඕනේ මේවා මිනිසුන්ට එන්නේ මෙවැනි අදහස්
අමතක කරන්න එපා මම මට බෝම්බ ගහලා දවස් දෙකක් යනකොට මම අලි අලුතෙන් දිරුන් දුන්න දවසේ මගේ කතාවෙත් මම ඉල්ලීමක් කරුවා සියලු LTT තරුණ කාඩර්ස්ලා කරුණාකරලා අපිත් එක්ක අත්වැල් බැඳගන්න මේ ප්‍රශ්නේ විසඳන්න මගේ දරුවෝ වගේ මම ඔබට සලකන්නම් ඔයගලන්ගෙන් පිළිගන්නේ නැහැ කියලා මේ සඳහා මම නැවත ආරාධනය කරනවා පළමුවෙන්ම අපේ දෙමළ සහෝදර සහෝදරියන් තවදුරටත් මේ ත්‍රස්තවාදී දේශපාලනය ගැන හිින දකින්න එපා ඉතින් එහෙම කරන්න පුළුවන් වුණේ මට ඇයි කියලා මමම දැන් මට ටිකක් වෙලා තියෙන හින්දා මම හිතනවා මගේ තාත්තා ඇත්ත වශයෙන්ම තමාට වෙඩි තිබ්බ ආමුදුරුවන්ට සමාව දෙන්න කියලා මේ මරණීය ඇඳේ හිටපු තාත්තා කෙනෙකුගේ දිවි